ඊයේ දින ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ මගින් මුතුර් ප්‍රදේශයේදී 38 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාස්කු ප්‍රහාරයට පෙර පාස්කු ප්‍රහාරයේ මුග්ධ අපරාධකරුවන සහරාන් හෂින්ගේ අනුදැන්ම මත මුතුර් ප්‍රදේශයේදී අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාගය අවසන් කර සිසු සදා අන්තවාදයට අදාළ පන්ති පැවැත්වීම මේ තැනත්තාට තිබෙන චෝදනාව ඒවා සංවිධානය කිරීම ඔහුට ඇති චෝදනාව අතරගොඩගත් සැකකරු ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂය වෙත රැගෙන වී තිබෙනවා ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා මීට අමතරව විශේෂයෙන්ම සහරාම් හෂීම් යටතේ අන්තවාදය සහ අන්තවාදී මතය ගැන පුහුණු වීම ලැබූ තවත් පුද්ගලින් තිදෙනෙකු බන්ධනාගාරගතව සිට ඊයේ දින ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ භාරයට පත් කර තිබෙනවා අධිකරණ නියෝග මතයි මොවුන් නැවත ලබාගෙන තිබෙන්නේ ඉන් එක්තරැත්තෙක් වයස අවුරුදු 27ක් වූ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහු මාවනැල්ල බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති අය එසේ වෙතත් මොහු සම්බන්ධයෙන් පුහුණු වීම පිළිබඳව වැරදි අනාවරණය වූ බැවින් ඔහු ඊයේ දින කෑගල්ල බන්ධනාගාරයේ නැවත ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයට භාරගෙන තිබෙනවා එවැගේම කාතරපුඩි ප්‍රදේශයේ තවත් පුද්ගලෙක් පොළොන්නරුව බන්ධනාගාරයේ සිටියදී මේ ආකාරයට නැවත ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ භාරයට ගෙන තිබෙනවා මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා මොවුන් කොළඹට රැගෙන වී ශස්ත්‍රවාදී වැළැක්වීමේ පණතයර්ථයේ රඳවා සභාවගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයත් නිරන්තරයෙන්ම මෙම පුද්ගලින් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා පාස්කු ප්‍රහාරයට පෙර ඉන් පසුවත් සිදු කරන ලද විවිධ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ මේ ආකාරයට සිදු කරනු ලබනවා